අමරිකා එක්සත් ජනපදය රුසියන් නිලා යුක්්‍රණය තුළ තියෙන රුසියානු ඉලක්කයකට පහර දුන්නොත් එය තවත් ලෝක යුද්ධයක ආරම්භය වන බවට ඇමරිකාව දන්නවාය කියලා හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වේදෙව් ප්‍රකාශ කරලා තියෙන කෙන ඇමරිකාව ඇමරිකාව විසින් රුසියානු ඉලක්කයකට යුක්්‍රණය තුළ තියෙන රුසියානු ඉලක්කයකට පහර දුන්නොත් ඒක ඊළඟ ලෝක යුද්ධයක ආරම්භය බව ඇමරිකාව දන්නවා කියලා ඔහු කියනවා. මේක කියන්නේ පෝලන්තේ විදේශ ඇමති රදස්ලාව සිකෝර්ස්කී ළඟදි කරපු ප්‍රකාශයක් අරබයක්. සිකෝර්ස්කී ගාඩියන් පුවත්පතට කියලා තිබුණා රුසියාවට ඇමරිකාව වෝනින් එකක් දීලා තියෙනවා කියලා. යුක්‍රේනය ඇතුලේ කිසියම් නිව්ක්ලියර් ඩිවයිස් එකක් පිපිරෙව්වොත් ජීවිතහානි සිදු වුණා හෝ නැතා හෝ කිසියම් නිව්ක්ලියර් ඩිවයිස් එකක් යුක්‍රේනය තුළ පිපිරෙව්වොත් ඇමරිකාව යුක්්‍රේනය තුළ තියෙන රුසියානු ඉලක්ක සියල්ලටම සාමාන්‍ය ආවුධවලි භාරදීලා විනාශ කරනවායි කියලා. එහෙම ඇමරිකාව රුසියාවට දන්වලා තියෙනවලු. ඒ නිසාලු රුසියාව ඒ වගේ න්‍යෂ්ටික වැඩකට යන්නේ නැත්ති. ඔන්න ඔය වගේ කතාවක් සිකෝර්ස්කි කියලා තිබ්බා. ඉතින් දැන් මෙද්විදෙව් මේකට උත්තරේ විදිහට කියනවා සිකෝර්ස්කි වගේ මිනිස්සෙක් උනත් තේරෙන්න ඕනේ ඇමරිකාව මේ වගේ රුසියානු ඉලක්කවලට පහර දුන්නොත් ඒ කියන්නේ තුන්වෙනි ලෝක යුද්ධයක් කියන එක. ඉතින් ඇමරිකාව ඒ වගේ දේවල් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. ඒ වෙනුවට ඔය සිකෝර්ස්කි වගේ කට්ටිය මේවා අවුස්සන්න දේවල් කියවනවා. නමුත් සිකෝර්ස්කි වගේ මිනිස්සෙක් උනත් තේරුම් ගන්න ඕනේ ඒ කියන කතාවේ බරපතලකම කියලා මෙද්විදෙව් ප්‍රකාශ කරනවා. දැන් සිකෝර්ස්කි තව කතාවක් කියනවා මේකත් එක්කම. සිකෝර්ස්කි කියනවා අපි ඇයි අපිට කොන්දේසි දාගන්නේ යුක්‍රේනයට ආයුධ දෙන්න, ඒවයින් කැමති විදිහකට රුසියාවට ගහන්න කියන්නේ. එතකොට රුසියාව කල්පනා කර කර ඉන්නේ ඊළඟට කොතනින්ද වදින්නේ, ඊළඟට කොතනින්ද වදින්නේ කියලා. ඒක ඒගොල්ලන්ට ඉඩ තියන ඇයි අපි අපේ කොන්දේසි අපිම අපිට කොන්දේසි දාගන්න කියලා සිකෝර්ස්කි ප්‍රශ්න කරනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් පෝලන්තය සහ රුසියාව අතරේ කොහොමටත් ඇයි හොඳයික් නැහැ. දැන් අලුත් ආණ්ඩුව යටතේ ඒක කිසි වෙනසක් වෙලා නැහැ කොහොමත්. කලින් හිටපු ආණ්ඩුවට පක්ෂපාතී ජනාධිපති දුදා ළඟදි කියලා තිබ්බා මේ න්‍යෂ්ටික ආයුධ පෝලන්තය රඳවන්න කැමති නම් ඇමරිකාවට ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න තමන් ලෑස්ති කියලා. එතකොට මේ ද්වීද ෆනි පැතර කියලා තිබ්බා ඕගොල්ලන්ට අවශ්‍ය කරන්නේ න්‍යෂ්ටික යුද්ධයක් කැඳවාගෙන ඕගොල්ලන්ගේ රටත් න්‍යෂ්ටික දූම වලාවකින් වහගන්නද කියලා. කොමරේ කතාව ඊට පස්සේ ඉතින් යට ගියා. ඒක යම් කිසි ආකාරයක පෝලන්තය ඇතුළේ දේශපාලනික හුටපටයකුත් එක්ක සිද්ධ වෙච්ච කතාවක් මං හිතන්නේ. කොහමරි මේ ප්‍රකාශය සිකෝස්කි කරලා තියෙන්නේ, ඒකට මේ ද්වීදෙව් මේ විදිහට උත්තර දීලා තියෙනවා. දැන් මොනවද මේ එල්ල වෙන්න පුළුවන් ප්‍රහාර මොනවද කියන කාරණය සම්බන්ධයෙන් තව කතාවක් මීට දවස් දෙක තුනකට කලින් ඇහුණා අපිට ක්‍රස්නදාර් ප්‍රදේශයෙන්. මේ කතාව කියන්නේ දිමිත්‍රි රගෝසින්. දිමිත්‍රි රගෝසින් ඉස්සර රස්කොස්මොස් එකේ ප්‍රධානියා, මිනිහා දැන් සෙනෙට් සභාවේ ඉන්නේ. එයා කියලා තියෙනවා කතාවක් මේ දකුණු ක්‍රස්නදාර් පළාතේ න්‍යෂ්ටික ප්‍රහාරයක් පිළිබඳ මුල් අනතුරු ඇඟවීම් පද්ධතියට අයිති රේඩාර් පද්ධතියකට අරම්වීර් කියන නගරයේ තියෙන ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවාය කියන. දැන් මේක ගැන රුසියාවේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියකින් නිල වශයෙන් ප්‍රකාශ කරලා නැහැ. සමහර යුක්‍රේනියන් වෙබ්සයිට්ස් වල මේක වාර්තා කරලා තිබ්බා. බ්ලුම්බර්ග් එකේ මේක වාර්තා කරලා තිබ්බා යුක්‍රේනියානු බුද්ධි සේවා ඒගොල්ලන්ට තොරතුරු දුන්න කියලා. නමුත් නිල වශයෙන් යුක්‍රේනියන් ආණ්ඩුවත් මේ ගැන මම දැකපු විදිහට මුකුත් කියලානේ. එතකොට රගෝසින් කියනවා මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා. නමුත් ඒකෙන් වෙච්ච ඩැමේජස් ගැන එයා කියන්නේ. හැබැයි එයා කියනවා මේක න්‍යෂ්ටික ප්‍රහාරයක අනතුරු ඇඟවීම් පද්ධතියට අයිති එකක්. ඒ කියන්නේ රුසියාවේ ඒර්ලි වෝනින් සිස්ටම් එක, නිව්ක්ලියර් ඇටැක් එකක් පිළිබඳ ඒර්ලි වෝනින් සිස්ටම් එකේ එක පුරුකකට තමයි මේ ගහලා තියෙන්නේ කියලා. එතකොට ඒත් එක්කම රගෝසින් කියනවා මේක මේ ඇමරිකාව නොදැන කරපු වැඩක් වෙන්න බෑ. මේ ඇමරිකාව ඩිරෙක්ට්ලි මේ වගේ ප්‍රහාරවලට යන්නේ නැතුව මේ රගෝසින් කියන විදිහට මංකොල්ලකාරයෙක්ට මේ වැඩේ බාර දීලා තියෙනවා. ඔහු මංකොල්ලකාරයෙක් කියලා හඳුන්වන්නේ සෙලෙන්ස්කිව. එයා නොකිව්වට ඒකෙන් අඟවන්නේ සෙලෙන්ස්කිව. කොහොම හරි මේ ප්‍රකාශය ටිකක් බරපතල ප්‍රකාශයක්. දැන් මේ කියන විදිහට මේ අරම්වීර් කියන නගරයේ තියෙන මේ නිව්ක්ලියර් ඒර්ලි වෝනින් සිස්ටම් එක, මේ රේඩාර් එක
බොහොම අධිසාක්ෂණික වරෝනේෂ් කියන රේඩාර් සිිස්ටම් එකක් මේකට පුළුවන් කියලා කියනවා ක්‍රස් මිසයිල් හෝ බැලිස්ටික් මිසයිල් කිලෝමිට 6000ක විතර පරාසයක් තුළ අඳුරගන්න ඒවගේම ටාගට්ස් 500ක් එකවර අඳුරගන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ බොහොම වැදගත් ඒර්ලි මෝර්නිං සිිස්ටම් එකකට තමයි මේ ඇටෑක් එක එල්ල වුණා කියලා රුසියාව පැත්තෙන් මේ දිමිත්‍රි රගෝසින් ප්‍රකාශ කරන්නේ. මේක නිල වශයෙන් තාම තහවුරු කෙරිලා නැහැ. ඒ වගේම සමහර යුක්‍රේනියන් සයිට්ස් වල මේක තිබුණාට සමහර රුසියන් සයිට්ස් කියනවා මේක බොරු කතාවක්, මෙහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඉතින් ඔය දෙපැත්තට කතා කෙරෙමින් පවතිනවා. ඒක නිල වශයෙන් තහවුරු කිරීමක් කරලා නැහැ. මේ අතරේ සෙලෙන්ස්කි අද හාර්කෆ් වල ඉඳලා ආපහු ප්‍රකාශයක් කරලා තිබුණා. මේ සටන් විරාම ගැන කතා කරාට රුසියාවට සටන් විරාමයක් අවශ්‍ය නැහැ. දැනටත් හාර්කෆ් වල ඉඳලා වයඹ දිගට කිලෝමීටර 90ක් ඈතින් තවත් හමුදා එකතු කරනවා ඊළඟ ප්‍රහාරයට. මං හිතන්නේ යා කියන්න උත්සාහ කරන්නේ ඊළඟ ග්‍රවුන්ඩ් ඇටෑක් එක සූම් ප්‍රදේශයට එල්ල වෙන්න පුළුවන් කියන එක. මොකද කිලෝමීටර 90ක් විතර ඈතට එහාට ගියාම රුසියන් දේශ සීමාව එහා පැත්තේ සූමි ඕබ්ලස්ට් එකට යාබද ප්‍රදේශය තමයි අහු වෙන්නේ. එතකොට එයා කියන්නේ ඊළඟ ඇටෑක් එක ඒ පැත්තෙන් එන්න ඉඩ තියෙනවා කියන එක වෙන්න පුළුවන්. මේ අතරේ බ්‍රිතාන්‍ය බුද්ධි සේවා වාර්තා කරලා තිබ්බා කියපු තරම් සාර්ථක වෙලා නැහැ හාර්කෆ් වල රුසියානු ප්‍රහාරය කියලා. හැබැයි හාර්කෆ් වල මේ වෙනකොට ඒ කලාපයේ වල්ෂාන්ස්ක් සහ විශේෂයෙන්ම ලීප්ස ප්‍රදේශයේ ලොකු සටන් තාමත් පවතිනවා කියලා අපි දන්නවා. ඒ කටයුතු දිගටම එතන කෙරීගෙන යනවා. දැන් සෙලෙන්ස්කි මේ කතා ඉදිරිපත් කරන්නේ සෙලෙන්ස්කි කියනවා සෙලෙන්ස්කි ලෝකෙට කියනවා ජූනි මාසේ සාම සාකච්ඡාවක් පිළිබඳව කටයුත්තක් මේ වෙලාවේ සංවිධානය වීමට පවතින ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන්නේ. රුසියාව ඒකට සහභාගි වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ආරාධනා කරලත් නැහැ. නමුත් චීනය ඒකට සහභාගි වෙයි කියලා යුක්‍රේනයේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉන්දියාව වගේ රටවල් ඒකට සහභාගි වෙනවා කියනවා. මීට කලිනුත් ඔය වගේ එකක් කරා මාස ගානකට කලින්. ඒකෙනුත් සෙලෙන්ස්කි බලාපොරොත්තු වුණේ රුසියාව හුදකලා කරන්න. නමුත් ඒක කියන විදිහට සිද්ධ වුණේ නැහැ. දැන් මේ වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේ අතරේ අමරිකාවේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා බය ඇති කරන්න පටන් අරන් තියෙනවා. ඔක්තෝබර් මාසේ වෙනකොට පුටින් සහ කිම් ජොන් උන් එකතු ලමුවක් හරි ජිමික් එකක් දාලා එයාම ඡන්දෙන් පරද්දන්න හදයි කියලා. මොකද එයාම ඡන්දෙන් පරද්දන්න අමුතුයි තව මිනිස්සු ඕනේ නැහැ. ඉතින් අවුලක් නැහැ. ඉතින් එයා එහෙම හිතාගෙන ඉන්නවනේ. ඉතින් ඒක එයාගේ ආසාවනේ. ඉතින් එහෙම එකක් තියෙනවා. මේ අතර වාරයේදී මම කලින් වීඩියෝ එකෙත් මේ ගැන කිව්වා. රිෂි සුනක් උන් නැහැත් ඔන්න මේ අනිවාර්ය යුද්ධ සේවය කැඳවලා ඡන්දෙන් ගොඩ යන්න උත්සාහ කරනවා. දේශ ප්‍රේමය, ජාතික අනුරාගය, අනම්මනන් දේවල් මෙතරම් තර්ඩ් වර්ල්ඩ් ටැක්ටික්ස් පාවිච්චි කරලා බ්‍රිතාන්‍යයේ දේශපාලනේ හරවන්න උත්සාහ කරනවා. එහෙම තත්ත්වයක ඒ පැත්තේ පේන්න තියෙනවා. කෙසේ වෙතත් මේ කරුණු ඔක්කොමත් මැද්දේ යුක්‍රේනයේ පැත්තේ දැන් මේ සිදුවීම් පවතින තත්ත්වයන් එක්ක භයානක ගේම් එකක් මෙතන සෙල්ලම් කරන්න කාට හරි ඕනකමක් තියෙනවද කියන ප්‍රශ්නයක් පැන නගිනවා. මේ සිකෝර්ස්කි කියන කතාවල් සහ අනිත් පැත්තට මෙද්වෙදෙෆ් මේ පැත්තෙන් කියන කතාවල් එක්ක. හැබැයි රුසියාව මෙතෙක් කල් කියලා තියෙන්නේ තමන්ගේ රටට ජාතික පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණොත් හැර නිෂ්ටික ආයුධ භාවිතා කරන්නේ නැහැ, එහෙම කරන්න අදහසක් නැහැ කියන එක.